බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ඒවා වෙන් කර ගන්න මල්බෙරි රෙසිඩන්ස් මේ ජනාධිපතිවරයාගේ පහුගිය දින ප්‍රකාශය හා එක්කම අපේ සිවිල් ක්‍රියාකාරී හැටියට අපිට මේ වෙලාවේ ඒ ප්‍රකාශයත් එක්ක අපිට ඇති වෙලා තිබෙන යම් කිසි අනියත බියක් අපිට මේ සම්බන්ධව ඇති වෙලා තිබෙන මොකද අපි සිවිල් ක්‍රියාකාරීකම මේ සමාජයේ පුරවැසියන් වෙනුවෙන් අපි නිරන්තරයෙන් අයිතීන් වෙනුවෙන් කතා කරන සංවිධාන ඒ සම්බන්ධව අදහස් දැක්වීම සඳහා තමයි මාධ්‍යම අපි තීරණය කරේ ඒ සඳහා සිවිල් අපි ව්‍යාපාරයේ කපිල් රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ප්‍රචාරක ලේකම් අපේ චිරන්ත අමරසිංහ මහත්මයා සම්බන්ධ වෙනවා භූමි ස්තුතිය මේ වෙලාවට අපේ ගෞරවනීය මාධ්‍යවර ලබා දීම සම්බන්ධව පළමුවෙන්ම කියන්න ඕන අද උදෑසන අපි අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට ගියා මේ රටේ හදවත බඳු ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පහුගිය දිනවල අන්තර්ජාලයේ සැරිසරන අර මහජන සම්පත මෙන්න මේ ටිකට්පත් දෙක සම්බන්ධව පැමිණිල්ලක් කිරීම සඳහා අපි ගියා අද උදෑසන අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව ඉන්න අනතුරුව පැමිණිල්ල බාර දීලා අපි ගියා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා හම්බෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පුම් පෙරේරා මහත්මයා අපිව පිටතට ගියන් පස්සේ ඔහු පල්ලමට ඇවිල්ලා අපි සමග මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ඔහු නීතිඥවරයෙක් වශයෙන් මෙහි ඇත්ත සත්‍යය යටපත් කරලා මේක සම්පූර්ණ රාජ්‍ය මුද්‍රණ නීතිකරණ සංස්ථාවට මේ ටිකට්පත් මේ වැඩිපුර මුද්‍රණය කරලා මේ එකම ජාති අංක එකම කෝඩ් අංක එකම ඉංග්‍රීසි අකුරු එකම අංක ටික සහිත මේ ටිකට්පත් මුද්‍රණය ජාතික රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැත්තට ඔහු මේක බෝලේ පාස් කරන්න හදලා අපිව නොමග යවන්න හැදුවා. ඒදී අපි සිවිල් ක්‍රියාකාරිකයෝ අපි යම් කිසි තොරතුරක් අරගෙන යම් කිසි සාක්ෂි සහිතව තමයි අපි යන්නේ. මොකද මේ ටිකට් එක සම්බන්ධව රටේ හිරිකරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දනු සේවය කරන ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් කියන කැලුම් පෙරරා කියන මහත්මයාගේ Facebook ගිණුමේ තමයි ඔහු සඳහන් කළේ මේක ඇත්ත කතාව. මෙම දයක් වෙලා තියෙන මේම දිනුමක් આવත් අපි මේ ටිකට් එක දිනුම් ලබා දෙන කියලා ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකම මේ ටිකට් පාස් සම්බන්ධව අපිට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් සිවිල් ක්‍රියාකාරියට අපි ලබා දෙන මේ සම්බන්ධව කතා කරන්නේ. මොකද පොඩි මිනිහාගේ බලාපොරොත්තුවක් මේ බලාපොරොත්තුවක් උදෙසා තමයි මේ ටිකට් එකක් ගන්න. ඒතකොට මේ ලොතරැයි මණ්ඩලයේ සුවිශාල වශයෙන් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සුවිශාල ජනස්කන්ධය මෙරට වැය කරන මෙරට මහ ජනතාවගේ අමාත්‍යාංශ වලට ඒ වගේම ලෙඩ රෝග වලට ජනාධිපති අරමුදු වලට අධ්‍යාපනයකට සඳහා නොයෙකුත් ආකාර වියදම් කරනවා. ඉතින් ඒ ආයතනයක් වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. මොකද මේ ආයතන වලින් මෙහෙම දේවල් සිදු වෙනන් පස්සේ ආයතන प्रतिक्षेप रजे मुद्रण नीति संस्था अभी तमत वक्की मुद्रण करला मे वगे हरिवरि बल यवनवा ये अदाल आयतने परगनाट ताक्षणिक अंशेट इत ओम विशी मेक सोयल बल्ल निवेदिया तोरल बेरल तम एक मुद्रण बेलपोट दाने इतकोटे हेमना राज्य मुद्रण रजे मुद्रणाले विशी प्रिंकल दिन मे लोतराई පත්තික එතකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ සම්බන්ධව සූදුපත් බලන මේ ප්‍රූට් බලනවා කියන්නේ මේව බලන කට්ටිය අන්දේව දින්නේ මේගොල්ලෝ සොයා බලන තු බෙල්දපොට දාන්න මේ කරන්නේ මුකුත් නෙමෙයි මේ රටේ මේ ආණ්ඩුව ඇවිල්ලා මේ රටේ අයින්සක මිනිස්සුන්ගේ බොන කහට කෝප්පෙට ගන්න සීනි වලට වංචා කරා එතකොට PCR යන්ත්‍ර වලින් ගෙන්නලා ඒක මේ කරා එතකොට ඇන්ටිජන් වලින් යන්ත්‍ර මේ වංචා කරා එතකොට ෆාම් ඔයිල් අරව මේවා මේ සියලු දේවල් වලින් මේ රටේ ජනතාවට ඉතාමත් අසාධාරණ රාශියක් සිදු වෙලා තියෙනවා විශේෂයෙන්ම ෆාම් ඔයිල් ආනයනය කරලා ඒ දේවල් හැම එකකින්ම මේ යම්කිසි කොට්ටාසයක් තමයි මේ මේකේ ලාභ ලබා ගන්න. එතකොට මේ වෙන්නේත් ඒක. මේ කරන්න හදන්නේ මොකද්ද? රාජ්‍ය මුද්‍රණ රජයේ මුද්‍රණාලය විසින් මේ ටිකට්පත් මුද්‍රණය කරනවා. මේ ටිකට්පත් මුද්‍රණය කරන එක පෞද්ගලික සමාගමකට පවරන්න තමයි මේගොල්ලෝ මේ යටි මේ වැඩපිළිවෙල යන්නේ. ඒ නිසා අපි සභාපතිවරයාට කියන ලලිත් පුම් පෙරරට ඔබතුමා නීතිඥ බව ඇත්ත. ඔබතුමා බරපතල ප්‍රකාශයක් කරා. අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට මේකට කිසිදු ආකාරයේ බලතලයක් නැහැ කො මේ සම්බන්ධ ස්වයං මේ අපරාධමේ වරදක් නෙමෙයි කුවා. එහෙනම් අපි අහන මේක මොකද්ද කියලා මේ වගේ මේ දැන් රටේ ප්‍රධානම අවුරුදු 60ක් වෙනි ඉතිහාසයත් තියෙන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන මේ ලොතරැයි පත් මේ එක 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 අංක එක කාණ්ඩංක මේ වෙළඳපොලේ තියෙනකොට එමනම් මේ සම්බන්ධ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරන් පස්සේ ඒක බලංගුභාවයක් නැහැ කියන අපි කොහොමද දැන් පැමිණිලි කරන්න ඕන කියලා එතකොට ඔහු නීතිඥයෙක් ඔහු සභාපතිවරයා ඔහු කොහොමද තීරණය කරන්නේ මේක අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට මේක අපරාධම වරදක් නෙමෙයි කියන එක මේ හොරාට කලින් කේල් ගැන පැනලා ඒ නිසා අපි කියනවා සභාපතිට ලලිත් පුම් පෙරරට යහපාලන ආණ්ඩුව වැඩි තියෙන්න පුළුවන් මේ ආණ්ඩුව ඒ හින්දානේ කරුණා කරලා මෙන්න මේවට උත්තර දෙන්න මේ වන ලොතරැයි මණ්ඩලයේ ඉන්න ගොඩනැගිල්ලට ලක්ෂ කීයක් මාසයකට බදු වශයෙන් ගෙවනවද එතකොට අපිට බැන්න යහපාලන පිල්ල කියලා අපට හූ කිව්වා එතන ගිහිල්ලා ඒ සම්බන්ධව සිරස නාලිකාවේ සම්පූර්ණ සිද්ධිය ඇති අපට හූ කිව්වා ජාති ලොතරැයි මණ්ඩලයේ සභාපතිවර වටේ ඉන්න මැරයෝ ටික හෙන්චයෝ ටික කටකන සුප්ප මස් කට්ට කන ඒ අර නිලධාරීන් ටික ඒ නිසා අපි හත පහකට බය නැහැ බය නම් අපි එතන යන්නෙත් නැහැ අපි හරි මෙහෙරට මිනිසුන් අයිතිවාසිකම් වෙනුවෙන් හෙට
අර ජනාධිපතිවරයා කියන වගේ අර බල්ලෙක් වගේ අදගෙන ඒක තත්ත්‍ර පත්වනත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යන තැනකට හොන් තැනකට යයි මොකද මිනිස්සුන්ගෙන් අපි කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන ලොතරැයි මණ්ඩලය කියන්නේ මහා වංචා ගුහාව බරදම් පත්වලා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ හදවත බඳ ලොතරැයි මණ්ඩලය. අපි හෙට අනිද්දා වෙනකොට මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරලා අත්පත්‍රිකා පෝස්ටර් මේව තුලින් අපි ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් පත් වංචාව සහ ලොතරැයි මණ්ඩලයේ ගන්න ඉදිරි ගියා මාර්ග සම්බන්ධව සහ ජනතාවගේ මේ අහිංසක බලාපොරොත්තුව රුපියල් 20ක් දින ගන්න බලාපොරොත්තුවට කරන මේ වංචනික ක්‍රියාවලිය සම්බන්ධ රටේ ජනතාව දැනුවත් කළා. අපි අලවිය පහක් දාන්නේ මේ සභාපතිවරයා පුටුවෙන් ඉවත් කළා. ලොතරැයි මණ්ඩලයේ නව මුහුණුවර ගේන්න අනිවාර්යයෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක ඉතාමත් වක්කීමක් ඇත. මේ අවස්ථාව සිවිල් කියා කැරීරිය අපි මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. අපි කනගාටු වෙනවද සභාපතිවරයා ඇවිල්ලා සාකච්ඡා කරනකොට ඔව්වට ඉන්න පරිවාර ඉගෙනගෙන අපිට බාධා කළා අපිට හූ කියලා පොලිසි නිලධාරි මහත්තුරුත් එතන හිටියා. ඒ සියලු දෙනා ඉස්සර අපිට හූ කිව්වා. හද ලොතරැයි මණ්ඩලයේ අපි අයිය අපිට හූ කියන්නේ. හූ කියන්න ඕන ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අද්දක සමන් අර කැනුම්පියන් කර කියන මම පුද්ගලයාට. ඔහු තමයි Facebook එකේ දාලා තියෙන්නේ මෙතන වංචනික ක්‍රියාවක් සිදු වෙලා කියලා. අපි ඒකත් අරගෙන තමයි අපි ගියේ. අපිට හූ කියන්නේ නෙමෙයි තියෙන අන්න ආයතනයේ ක්‍රියාකාරී අද්දස හූ කියන්නේ. මොකද කියලා තියෙන්නේ මෙතන ගෝඨාභය මහත්තයාගේ මහින්ද මහත්තයාගේ බලාරගලයක් තිබෙනවා ආයතන ඇතුළේ පත් කරපු නිලධාරීන්. ඒගොල්ලෝගේ බලාරගලයට අහිංසක මිනිස්සුන්ගේ ටිකට් එක පරි නැහැ කියන එක අපි තාමත් වාක්‍යමක ප්‍රකාශ කරනවා. ඒකම අපි සිවිල් ක්‍රියාකාරී හැටියට යහපාලන ආණ්ඩුව අපි පළු නොකියන්න අපි මේ රටේ මේ 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 ස්ථානයේ මා සාකච්ඡා තුළ යහපාලන ආණ්ඩුව අපි පළු නොකියන්න අපි විවේචනය කරා. අපි චම්පික රණෝගේ සිසා බදුරුදීන් මේ සියලු දෙනාගේ ඡායාරූප අපි මා සාකච්ඡා වල පුච්චලා ඒ මැතිවරණ විරෝධයක් වුණා. හැබැයි අපි ජීවිතවලටවත් කිසි දෙයකට අපිට කිසිම ආකාර හානියක්වත් අඩු ගන්න අංශු මාත්‍රයක ජනාධිපතිවරයා සියා රටේ පාලකයෙක්ක කිසිදු ආකාර අපිට අනියත බියක් ඇති වෙන ප්‍රකාශයක් නිකුත් කරේ නැහැ. අපි ගරු කරන යහපාලන ආණ්ඩුවට මේ විවේචන ඉවසා දරාගෙන අපේ ජීවිත සුරක්ෂිත කිරීම සම්බන්ධව. හැබැයි දැන් අපිට බියක් ඇති වෙලා තිබෙනවා පෙරේදා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් එක්ක. ඒ ප්‍රකාශය හරියින් පනාන්දු මේ මන්ත්‍රීවරයාට විතරක් නෙමෙයි ඔහු ඉලක්ක කරගෙන ඒ ප්‍රකාශය කරත් ඒක තුළ ව්‍යංගාර්ථයෙන් අනිකුත් මේ ආණ්ඩු විවේචනය කරන සිවිල් ක්‍රියාකාර හැටියට අපිට යම් කිසි බියක් ඇති වෙන මොකද අපි තමයි මේ වන විට මේ සිවිල් යාන්ත්‍රණය තුළ කාගවල් ඩීල් වලට කාගවල් සල්ලි වලට යටත් නොමේ මිනිස්සුගේ අයිතිවාසිකම් වෙනින් පෙනී ඉන්නේ. ජනතා වික්ෂිප්ත බලමන සීනි ගැන කතා කරන කලින් තමයි අසීල සම්පත්ලා සීනි සම්බන්ධව සීනි වංචාව රටේ කතා කරේ. එතකොට ඒ සම්බන්ධ ෆාම් ඔයිල් සම්බන්ධ මේ මේ වගේ අර මුඛ සංසර්ගයේ දිච්ච දරුවෙක් භාවිතා කරපු ඒ ආණ්ඩු ආණ්ඩු සම්බන්ධ පුද්ගලෙක් ඒක වහන්න කියලා අපි ඒවත එලිට ගත්තා. එතකොට අපි මේ ජනතාවගේ අයිතිය වෙනු කතා කරන අපිටත් අනිත් බියක් ඇති වෙනවා. අපි ඒ නිසා ඉල්ලා සිටිනවා ආණ්ඩුවට කරුණා කරලා අපි මේ පෙන්නා දෙන්නේ ආණ්ඩුව නිවැරදි මඟකට ගන්න. හරිම් පනාන්දු ඇමතිවරයා අර මන්ත්‍රීවරයා කරේ රජයේ ඇමතිවරු කරන්න ඕන කාර්යභාරය. මොකද්ද කරේ? ආණ්ඩුව යහමකට ගැනීමට ජනාධිපතිවරයාගේ වටේ ඉන්න පස් දෙනෙක් කියලා එයාලගේ ජනාධිපති මුදෝගන ජනාධිපතිවරයා නිවැරදි මානයකට ගෙනියන්න. දැන් අපි එදා කිව්වෙත් ඒකයි. ජනාධිපතිතුමනි ඔබතුමාට බලය තියෙන ඔබතුමා පය ගන්න. අපි ගිය 2015 නොවැම්බර් 16 ඉඳ ඔබතුමා ජනාධිපති වුණාන් පස්සේ මේ රටේ හාල් මාපියාවක් තියෙනක අපි මාස ආවච්චත්‍ර කිව්වෙන් පස්සේ ඔබතුමා ඒක සාවධාන වහලා ඔබතුමා නාහරෙන් පිට හාල් කඩේ ගිහලා පුටි වාරල් හාල් මාපියාට මෙයා කැදුවා. මේ නිලධාරී පෙළන්තියක් කියන්නේ ඒගොල්ලෝ තමයි මේ වැඩ පිළ කරන්න දෙන්නේ නැත්තේ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමාගේ ප්‍රකාශය ඉතාමත් බරපතලයි. අපි හිතුවේ නෑ ඔබ වෙනි විශිෂ්ට ගණයේ විනයකරුක රටක් හදන්න ආපු විනයකරුක හමුදා නිලධාරී ඔවැනි ප්‍රකාශයක් කරાવી කියන එක අපි හිතුවේ නෑ. ඒ ප්‍රකාශය කරන්න එක්තරා හිතුවක් වෙන මොකද දා යාපනයේ විශ්වවිද්‍යාලයේ අර සමුරු පළගේ කඩපු දවසේම තමයි ඔබතුමා මේ ප්‍රකාශය කරන්නේ. මේව අතර තිබෙන පුදුමාකාර බැඳීමක්. මේවා අපි දන්නේ දෛවයේ සරදම්ද කියලා. ඉතින් මෙන්න මේ தත්ත්වය තුළ ජාත්‍යන්තර තුලත් ලොකු අපගිරිතියක් ලක් වෙන ඔබතුමා. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මේ මෙතෙක්කල් දේශපාලඥයෝ මේ රටේ ජාතික ප්‍රතිපත්ති ටික හදලා නැහැ. මේ රටේ විනයක් නැහැ. මේ රටේ නීතියක් නැහැ. මේ රටේ රාජ්‍ය නිලධාරීන් 160 අන්ත දූෂිතයි. මේ රටේ රාජ්‍ය ආයතනක වැඩපලක් කරගන්න බෑ. ඒ සියලු දේවල් වලට අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු ඔබතුමා ඡන්දෙ නුදුන්නට අපි ඔබතුමාට පෙන්වලා දුන්න මේ ආයතන ක්‍රියාකාරිතා මේ වැඩ පිළ හදන්න කියලා. අපි බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන් අන්නේ ආයතන ඒ ආයතන තුළ දූෂණ වංචා ඉවත් කරලා ජනතාවට පළදාල ලෙස වැඩ කරන්න. මොකද බදාදර රාජ්‍ය ආයතන ගියන් පස්සේ බෑග් එකේ තියෙන පුටුව තියෙන අදාළ නිලධාරියා නැහැ පොලේ ගිහිල්ලා. නැත්තම් දරුවාගෙන ඩේකයා ගිහිල්ලා. නැත්තම් ෂොට් එකක් ගන්න බාර් එකට ගිහිල්ලා. අපි අන්නේම තමයි නිවැරදි කරලා හදන්න තමයි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන ඔබතුමාට අපි අදහස යෝජනා දුන්නේ. හැබැයි ඔබතුමා අම්පාරට ගිහිල්ලා කර ප්‍රකාශය සහ මුලින්ම අපි තරේ හෙලා දකිනවා. අපි සිවිල් ක්‍රියාකාරී හැටියට අපි බදාද දිනේදී මේ සම්බන්ධව ලංකාවේ සියලුම තානාපති කාර්යාලවලට එක්සත් ජාතීන්ගේ මහලිකම් කාර්යාලයට සිවිල් ක්‍රියාකාරී හැටියට අපේ ජීවිත පිළිබඳවත් ආරක්ෂාව අපිට පොලිස් ආරක්ෂාව අපිට එපා. හැබැයි අපිට මේ මේ සමාජය තුළ දැඩි අනිත පියක් ඇති වෙනවා මේ සිද්ධිත් එක. මොකද ඉතිහාසයේ අරි අඳුරුයි අර මහර බන්ධනාගාරේ අර සිරකරු ටික මරලා කිව්ව රිවර්ස් පෙත්තක් ගැව්වා කියලා විමල් විරංස අධිකරණයේ අද පුද්ගල අර පත්කල කමිටු වාර්තාව සහ අධිකරණයෙන් කියනවා
දෙකලොත්ිනාටම වෙඩි වැදිලා කියලා. ඒතර විමල් විරංස කියන පෙත්ත අපි දන්නේ නැහැ වෙඩි උණ්ඩයක් උනේ කොහොමද කියන එක. ඉතින් ඒ නිසා මේ 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 ඇත්ත මේ මේවා විකෘති කරනවා. ඒ නිසා විතා වක්කීමක් අපි මාධ්‍ය ඉස්සරහා අපි කියනවා අපේ ජීවිතවලට හානියක් වුණොත් මොනියම් වෝ හිඟන්නේ කරලා හිරේ දාන්න පුළුවා. ඒ හිඟන්න හිරේ දාලා හරියන්නේ නැහැ. ඒකට පාදක වෙච්ච සියලු කරුණු කාරණා දුරකතන දත්ත බව හොයලා විමර්ශනය කරන්න ඕන. අපේ සුනිල් ජයවර්ධන මැරුණා 8 දිනක් කරලා හිරේ දැම්ම. අද වෙනිදුරු ඒ සම්බන්ධ හොයන්නේ නැහැ. දුරකතන වාර්තා කවුද මේ ඝාතනය කරන්න කිව්වේ මොනවද ඒ හොයන්නේ නැහැ. ඒ නිසා ඒව වෙන්න බෑ. ඒ නිසා අපේ ජීවිතේ මොනියම් හානියක් වුණොත් අපි දන්නවා මෙතුමත් පෞවිලා CID එකෙන් අරගෙන ගියා. චෝදනාවකට පාස්කුපාර සම්බන්ධව ඉතින් අපිටත් කොවිලාද කියන්න බෑ. අපි බය නැහැ. හැබැයි අපේ දරු පරම්පරාවක් ඉන්නෝ ඒගොල්ලොන්ට යම් කිසි අනාගතයක් තියෙනවා අපි ලොකු මුද සල්ලිකාරයෝ නෙමෙයි අපි මේ දරුවන්ට කන දෙන දරු මේ වලින් තමයි මාස ආගච්ඡා දෙලා රටේ සිවිල් පුරසියෙන් කතා කරන්නේ ඒ නිසා අපිට මොනියම් මොහානියක් වුණොත් ඒ සම්බන්ධව නිසි විමර්ශනයක් කරන්න ඕන එහෙම නැතුව මේ කොහේ හරි කාලකණ්ණික් කරලා හිරේ දාලා මෙන්න අසීල ඝාතනය කරලා අල්ලලා දැම්මා කියලා ඒ සුරංගනා කතා හරියන්නේ නැහැ සුනිල් ජයවර්ධනට අද අසාධාරණ ලක් වෙලා තිබෙනවා අපිට ඒ දේ නොවෙන්න ඕන ඒ නිසා අපි බදාදා දිනේදී අපේ ජීවිතය ආරක්ෂා වෙනුවෙන් අපි ගිහිල්ලා පැමිණිලක් කරනවා තිරුපති තානාපති කාර්යාල වලට ඒ සම්බන්ධව අපි අපිට මොකද අපිට අනිවාර්යයෙන්ම අයිතිය තියෙනවා ජාසි අයිති කතාරන් තියෙනවා මොකද අද වෙනවා සිවිල් ක්‍රියාකාරී ගොඩක් කට නිහඬ වෙලා තිබෙනවා හැබැයි අපි නිහඬ වෙන විදියක් නැහැ අපිට දිනපතා ජනතාවගේ තොරතුරු අපිව කතා කරන්න ඕන ඒ නිසා මම අදහස් දැක්වීම අවසන් කරනවා මම ඊළඟට news hub people liking the news